මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් channel එකට එකතු වෙන පාඩම් මාලා දැනගන්න. bell button එක ඔබලා තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකුම online පාසල DP Education. හොඳයි. කෙටි කතා විචාරය යටතේ අපි කතා කරන පාඩම් මාලාවක තවත් එක පාඩමක් අද. මේ පාඩම් මාලාව තව ටිකක් ඉදිරියට යාවි කොටස් කිහිපයක් ඉදිරියටම බලාපොරොත්තු වෙන හැම වෙයි කියලා. ඉතින් මේ අද පාඩමේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන නැවතත් අර කිව්ව ආකාරයක පොදු ප්‍රශ්නයක් පිළිබඳව කෙටි කතා ਵਿਚාරවල පොදු ප්‍රශ්නයක් ගැනයි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් මේ කෙටි කතා ਵਿਚාරවල පොදු ප්‍රශ්න කියලා කිව්වහම ඔබට මීට කලින් දවසෙත් මම කියපු කාරණයක් තමයි මීට කලින් කොටසේ ඇත්තටම ඔබට බලන්න පුළුවන් ඒ තමයි මේ කෙටි කතා කීපයක් සම්බන්ධ කරලා අපිට පිළිතුරු ලියන්න වෙනවා කියන කාරණේ. ඒතර අපි කිව්වා ආකෘතියක් වශයෙන් අපිට පොදුවේ ආරම්භයක් ගන්න පුළුවන්. ඊළඟට ඔබ තෝරගන්න කෙටි කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඊට පස්සේ උපුටණය දැම්ම විවරණය කළා, උපුටණය දැම්ම විවරණය කළා. ආයි දෙවෙනි කතාව ගැන පොඩි හැඳින්වීමක්, උපුටණය විවරණය, උපුටණය විවරණය. තුන්වෙනි කතාව ගැන පොඩි හැඳින්වීමක්, උපුටණය විවරණය, උපුටණය විවරණය සහ අවසානයේ මෙතනදී එක කතාවකින් උපුටන දෙකක්වත් මාතෘකාවට ගැලපෙන්න යොදා ගැනීම අපි අපේක්ෂා කරනවා ඔබකින්. මේ தත්ත්වය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරද්දී ඔන්න අද මම ටිකක් වෙනස් ප්‍රශ්නයක් අවිල්ල තියෙනවා. නූතන ලාංකේය සමාජයේ විවිධ ගැටලු පිළිබඳ විමර්ශනාක්ෂි යොමු කළ සිංහල කෙටි කතාකරුවෝ ඒ ඇසුරින් යථාර්ථවාදී සාහිත්‍ය නිර්මාණ බිහි කළා. එතකොට දැන් කාරණා දෙකක්. එකක් තමයි ලංකාවේ සාහිත්‍යකරුවෝ විවිධ ගැටලු පිළිබඳ නැත්නම් විවිධ ගැටලු දෙස ඔවුන් යොමු කළා මොකද්ද තමන්ගේ විමර්ශනාක්ෂිය. ඊළඟට දෙවෙනි කාරණය තමයි විවිධ ගැටලු ගැන විමර්ශනාක්ෂිය යොමු කළා. ඊට අමතරව ඔවුන් බිහි කළාලු යථාර්ථවාදී සාහිත්‍ය නිර්මාණ. ඒතර ඔබ ලියන මේ පිළිතුර තුල ඔබ මෙන්න මේ කාරණා දෙස අවධානය යොමු කරන්න ඕනේ. එතකොට සමාජ ගැටලු දිහා බැලුවා. ඒ වගේම ලියලා තියෙන යථාර්ථවාදී ස්වරූපේ. දැන් අපි ඇත්තටම අපේ කෙටි කතා සංග්‍රහයේ කලින් මෙතන නිර්දේශ කරලා තිබුණා වතුර කියලා කෙටි කතාවක් අජිත් තිලකසේන කියන ලේඛකයාගේ. පස්සේ ඒක විවිධ ගැටලු ඇවිල්ලා ඉවත් කළා මම හිතන්නේ විශේෂ නිර්දේශයෙන්. එතනදී මම ඔබට කියන්නට ඕනේ ඉවත් කිරීම යම් වෙන පදනම් උඩ සිදු වුණේ. හැබැයි සාහිත්‍යමය වශයෙන් ගත්තාම ඒ කතාව යථාර්ථවාදී රීතියෙන් බැහැර වෙලා ලියපු එකක් වෙන එකක්. සරල උදාහරණයක් ගත්තොත් එහෙම කපිතන්ගේ පුත්තුකේ අන්තිම කොටස කල්පනා කරලා බලන්න. දැන් ඒක යථාර්ථවාදී නැහැනේ. පපුවට බෝම්බයක් කැදලා මැරිලා ඉන්නවා කපිතාන් දකින්න සිහිනයක් කාල්පනික ස්වප්නයක් සිහිනයක් තමයි ලියලා තියෙන්නේ. සමහර කෙනෙකුට ඉන්ද්‍රජාලික යථාර්ථවාදී හරි මොකක් හරි දෙයක් කියන්න පුළුවන්. ඒතර ඒක යථාර්ථවාදයට එහා ගිය එකක්. ඒතර නමුත් මේ අහලා තියෙන ප්‍රශ්නේ තමයි සමාජ ගැටලුත් කතා කරනවා ලියලා තියෙන යථාර්ථවාදයෙන් කියන එක. යථාර්ථවාදය කියන්නේ ඊටාම ගැඹුරු අදහසක් තියෙන එකක්. අපි ඒවත් දැන් බලමු කොහොමද මේවට ගලප ගන්න කියලා. දැන් ඊළඟට අපි එනවා මේ උත්තරේ ආරම්භය ගැන සාකච්ඡා කරන්න. මේ උත්තරේ ආරම්භය ගැන බලනකොට ඒ ආරම්භයේදී අපි සාකච්ඡා කරන කරුණු කිහිපයක් තියෙනවා. ඒක කාරණයක් තමයි අපිට ආරම්භයේදී පේනවා. අපි සාහිත්‍ය හා සමාජය අතර සම්බන්ධය. සාහිත්‍ය හා සමාජය අතර සම්බන්ධය කොයි වගේද කියලා සාකච්ඡා කරනවා. ඒතර සාහිත්‍ය හා සමාජය ගැන කතා කරනකොට සාහිත්‍යකරුවෙක් සමාජයත් එක්ක දක්වන සම්බන්ධය කොයි වගේ. මම මේක හැමදාම කියන කාරණයක්. ඒ තමයි සාහිත්‍ය හා සමාජය අතර ඇත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධයකි. ඒ කියන්නේ සාහිත්‍ය සමාජයට බලපෑම් කරනවා සමාජයේ සාහිත්‍යයට බලපෑම් කරනවා. කොහොමද සාහිත්‍ය සමාජයට බලපෑම් කරන්නේ? සමාජයේ සාහිත්‍යයට බලපෑම් කරන්නේ සාහිත්‍යකරුවගේ ශාස්ත්‍රය, සාහිත්‍යකරුවගේ පරිශ්‍රණ ශාස්ත්‍රය වෙන්නේ මොකද්ද? සමාජය. දැන් මේක තේරුම් ගන්න. මේ DP Education මේ අපේ පාඩම් මාලාවේ අපිට හමු වෙන විද්‍යා ගුරුවරු. ඒ අය විවිධ ශරීර කොටස් ගෙනල්ලා සත්තුන්ගේ කපලා කරලා බලලා පෙන්නනවා ඔබට. තාම හොඳ ලස්සනට වැඩේ කරනවා. සමහර මම දැකලා තියෙන ගුරුවරු මෙහෙම දානවා විවිධ රසායනික දේවල් සංයෝග කරලා බලනවා. එතකොට ඒ අයගේ පරිශ්‍රණ ශාස්ත්‍ර බවට පත් වෙන්නේ මානව ශරීරය. කෘෂි විද්‍යාව උගන්නන කෙනෙක් නම් යාට සාමාන්‍යයෙන් කෘෂිකාර්මික ශාස්ත්‍රය යාට කුඹුරට යන්න වෙනවා. දැන් ළඟට අපි ගත්තොත් ඔය ජෛව පද්ධති තාක්ෂණ වේදය BST කියලා විෂයක් තියෙනවා. ඒගොල්ලෝ මේ විවිධ ජෛව පද්ධති පිළිබඳ අධ්‍යයනය කරනවා. සමහර අය ෆාම් වලට යනවා ගිහිල්ලා බලනවා. දැන් අපිට මොනවද තියෙන්නේ? සාහිත්‍යකරුවට මොනවද තියෙන්නේ? සාහිත්‍යකරුවට තමන්ගේ නිර්මාණ කරන ශාස්ත්‍රයේ තමයි ඒ නිර්මාණකරණයට ඕන කරන අත්දැකීම් සම්පාදනය වෙන්නේ. ඔහු සමාජයත් එක්ක ගනුදෙනු කළාම. අපේ රටේ 30 වසරක සිවිල් යුද්ධයක් තිබ්බා. තරුණ අරගල දෙකක් පහු කළා. ඊට කලින් කැරලි පහු කරලා තිනවා අපි. ඒතර සමාජ දේශපාලන වශයෙන් අරගලයක් වේවා කැරල්ලක් වේවා අපේ 21 වෙනි සියවසේ 2022 න් පස්සේ එහෙම දේවල් සිද්ධ වුණා. මේවා නිර්මාණකරුවන්ට වස්තු විශ්ය වෙනවා, තේමා වෙනවා. ඒක නිර්මාණකරුවගේ අත්දැකීම් ශාස්ත්‍රය. ඒතර අපි කල්පනා කරලා බලන්නට ඕනේ කිසියම් සාහිත්‍යකරුවෙකුට Tamanගේ නිර්මාණවලට තේමා හම්බෙන්නේ මුගක් වෙලාවට සමාජයෙන්. හරිද? සමාජ දින විරකියාව, දිලිඳුකම, සමාජය අපි හිතමු තියෙන වෙන දුෂ්ප්‍රවණතා, මත්කුඩු ජාවාරම, ගණිකා ජාවාරම ඒවවා. ඒතකොට සමාජයේ තියෙන සමාජ පාන්තික පරතරය ගැමි නාගරික වශයෙන් සමාජ තියෙන පුද්ගල අත්දැකීම්. මොන පුද්ගල අත්දැකීම්? සමාජ තියෙන මට ආදරය දැනෙනවා, ආදරේ බිඳ වැටෙනවා, දරුවෝට ස්නේහය දැනෙනවා, දරුමාළු ලැබෙනවා, දරුමාළු ලොකු වෙනවා. මේ සමාජයේ තියෙන දේවල් ඇසුරෙන් අපිට ලියන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි සාහිත්‍යයට පුළුවන් සමාජයට බලපෑම් කරන්න. සාහිත්‍යකරුවට පුළුවන් සමාජයට බලපෑම් කරන්න. කොහොමද බලපෑම් කරන්නේ? ඉතා සරලයි. දැන් එස් මහින්ද හාමුදුරුවෝ වගේ කෙනෙක් තමන්ගේ කවි වලින් සමාජයට බලපෑම් කළා. හරිද? එස් මහින්ද හාමුදුරුවෝ තමන්ගේ කවි වලින් සමාජයට බලපෑම් කළා. අනිත් එක තමයි හොඳින් කල්පනා කරලා බැලුවොත් දැන් රුසියාය වගේ රුසියානු විප්ලවයට ඕන කරන පදනම දාපු ලේඛකයෝ ඕන තරම් ඉන්නවා. ඒතර සාහිත්‍යකරුවාගේ නිර්මාණ වලින්, කවි වලින්, සින්දු වලින් අද කාලේ සින්දු වගේව නේද? ටෙලිනාට්‍ය ඒවන සාහිත්‍ය නිර්මාණ කළ සමහර සැක කරනවා. ටෙලිනාට්‍ය සාහිත්‍ය ජාතියක්ද කියලා. වේදිකා නාට්‍ය, කවි, සින්දු නේද? නවකතා, කෙටි කතා මේ වයින් සමාජයට බලපෑමක් කරනවා. බලපෑම් කරලා පෙන්නනවා ඕගොල්ලෝ මෙහෙම වෙන්න, මෙහෙම වෙන්න, මෙහෙම වෙන්න, තත්ත්වෙ මෙන්න මේකයි, මෙන්න මේකයි කියලා පෙන්නනවා. ඒ නිසා ඔය කියපු කාරණා හිතේ හිසේ තියාගෙන දැන් අපිට ලියන්න පුළුවන් මේ ප්‍රශ්නේ ආරම්භයේදී සාහිත්‍යයයි සමාජයේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඊළඟ කාරණේ තමයි මොකද්ද යථාර්ථවාදය කියන්නේ? යථාර්ථවාදය කියන්නේ ලෝකේ පිළිගත් ප්‍රකට සාහිත්‍ය නිරූපණ විධියකි. විචාරවාදයකි. සරලව ගත්තොත් පාඨකයාට එහෙම නැත්නම් සහෘදයාට සත්‍යයෙන් Hangar in paridi yam yam di ලියා දැක්වීම තමයි යථාර්ථවාදයේ සිද්ධ වෙන්නේ. يعني ඇත්ත වගේ පේන්න යම් යම් දේ ලියලා පෙන්නනවා. ඒතර මේක මේ මගින් පාඨකයාගේ විශ්වසනීයත්වය දිනා ගන්න පුළුවන්. ඒ වගේම හේතුඵල සම්බන්ධතාව කතාව කරක ගන්න පුළුවන්. හැබැයි එතනින් නොනැවති මෙතනදී යථාර්ථවාදී කෙටි කතාවක හෝ නවකතාවක රචකයා පාඨකයාට යමක් වඩාත් තදින් ඒත්තු ගැන්වීමට උත්සාහ දැරීම. ඒක වඩා හොඳින් ඒක ඒත්තු ගන්නවන්න පුළුවන් වෙනවා කියලා හිතනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ලෝකේ අද යථාර්ථවාදයට වඩා බොහෝ එහාට ගිහිල්ලා තියෙනවා. අද නූතනවාදය කියලා තියෙනවා, පශ්චාත් නූතනවාදය කියලා තියෙනවා. නූතනවාදයත් ඉතින් මොනවා කියලා පශ්චාත් නූතනවාදය අරම ඉතින් විවිධ විචාරවාද අද ඇවිල්ලා තියෙනවා. දැන් සමහර කෙනා ලිබරල් මානවවාදය කියලා එකක් තිබ්බයි කියලා. ඉතින් ඔය නමුත් ලංකාවේ සාහිත්‍ය මම හිතන්නේ එච්චරේ අත්හදා බැලීම් වල සීමාවලට යන්නේ නැතුව ලංකාවේ සාහිත්‍ය අත්ලබල්ල තියෙනවා නිර්මාණකරු. නමුත් ලංකාවේ සාහිත්‍ය ප්‍රමුඛ විචාරවාදයේ ප්‍රමුඛ රචනා රීතියකට පත් කරන් තියෙන්නේ යථාර්ථවාදය. ඇත්ත වගේ පේන දේවල් ලියන. ඉතින් අපි හිතන ඇත්ත කියලා. ඒතර අපිට යම් යම් දේවල් සමීප වීමේ සම්භාවිතාව වැඩි කියලා සහ සමීප කිරීමේ සම්භාවිතාව වැඩි කියලා ලේඛකයෝ හිතනවා. ඉතින් ලේඛකයෝ එහෙම යථාර්ථවාදීව ලියන ගමන් පොඩි පොඩි ඔය මනෝවිශ්ලේෂණවාදය නේද මනසට දැනෙන විදිහට එහෙම එක එක විදිහට ලියලා තියෙනවා. පුතාලට බලන්න පුළුවන්. තව ටිකක් ඉස්සරහට ඉගෙන ගන්නකොට මේවා ගැන. ඉතින් දැම්ම නිකන් පොඩ්ඩක් ඔය වචන හොයලා බැලුවොත් වැරද්දක් නැහැ. සාහිත්‍යයේ ඕනතරම් පැති තියෙනවා හිතන්න පුළුවන්. යථාර්ථවාදය එකම පැත්ත නෙමෙයි. නමුත් ප්‍රශ්නේ හැටියට ඔන්න දැන් අපි සාහිත්‍යයේ සමාජයේ විවරණය කරන්න පුළුවන් ඒ සම්බන්ධ ගැන ලිව්වා. යථාර්ථවාදය ගැන ලිව්වා. ලියලා ඉවර වෙලා ඕන දැන් අපි ඊළඟට එනවා. තව කොටසකට මොකක්ද මේ කොටස? මේ කොටසේදී මම කියනවා නූතන කෙටි කතා කරුවන් සාහිත්‍යයෙන් ජීවිත විවරණයක් කිරීමේ අදහසින් සමාජ ගැටලු යථාර්ථවාදී රීතින් සාහිත්‍යයකව ප්‍රතිනිර්මාණය කළ බව. ඔක තමයි වැදගත්ම කාරණේ. ඉතින් ඔය කාරණා ටික ලියලා ඊළඟට තෝරා ගන්නා කෙටි කතා නාමිකව දැක්වීම. මෙන්න මේ කෙටි කතාවන් තෝරගන්නවා කියලා නාමිකව දක්වනවා. දැන් අපි ඊළඟට යනවා අපේ පළවෙනි කෙටි කතාව හඳුනන්න. බලමු මොකද්ද අපි තෝරන් තියෙන්නේ කියලා. පුරණ විවරණය කරන්නත් තියෙනවා. හරි. මෙන්න මිනිස් වටේ කෙටි කතාව තමයි අපිට පළවෙනිම අපි තෝරගෙන තියෙන්නේ. එතකොට අපි කෙටි කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවා. අපිට උදාහරණයක් කරන මිනිස් වටේ කෙටි කතාව. අපි ලියනවා එරික් ඉලයප් ආරච්චි විසින් රචිත මිනිස් වටය කෙටි කතාව මුහුදු බඩ ප්‍රදේශයක දිවිගෙ වූ අපූර්ව චරිත ලක්ෂණ වලින් හෙබි තරුණයෙකු වටා ගෙතෙන්නකි. මතු පිටින් බලන කල නොහොත් කතාවේ මුල් භාගය නිරීක්ෂණයේදී ආදරයෙන් උමතු වූ සිත් ඇත්තෙකුගේ චරිත ස්වභාවය විවරණය ඇති බව පෙනුනත් කතාවේ දෙවන භාගය ගැඹුරු සමාජ ගැටලුවක් විවරණය කරයි. එනම් බස්නාහිර පළාතේ මුහුදු බඩ වාසය කරන බොහෝ දෙනා මිනිස් ජාවාරම් වලට හසුව විදේශගත වන ආකාරය බෝට්ටුවෙන් ඉතාලියට යාමට මේ ප්‍රදේශවල පුද්ගලයන් තුළ වූ නැඹුරුව කෙටි කතාවෙන් සාකච්ඡා කෙරේ. හරි, දැන් බලන කට්ටිය මම ලියපෙක පොඩ්ඩක් මම කියවන්නම්. එරික් ඉරියප්පාරච්චි විසින් රචිත මිනිස් වටේ කෙටි කතාව මුහුදු බඩ ප්‍රදේශයක දිවිගෙ වූ අපූර්ව චරිත ලක්ෂණ වලින් හෙබි තරුණයෙකු වටා ගෙතෙන්නකි. මතු පිටින් බලන කල නොහොත් කතාවේ මුල් භාගයේ නිරීක්ෂණයේදී ආදරෙන් උමතු වූ සිත් ඇත්තෙකුගේ චරිත ස්වභාවය විවරණය වී ඇති බව පෙනුනත් කතාවේ දෙවන භාගය ගැඹුරු සමාජ ගැටලුවක් විවරණය කරයි. එනම් බස්නාහිර පළාතේ මුහුදු බඩ වාසය කරන බොහෝ දෙනා මිනිස් ජාවාරම් වලට හසුව විදේශගත වන ආකාරයයි. බෝට්ටුවෙන් ඉතාලියට යාමට මේ ප්‍රදේශ පුද්ගලයන් තුළ වූ නැඹුරුව කෙටි කතාවෙන් සාකච්ඡා කෙරේ. තව පොඩ්ඩක් ලස්සන කරන්නම්. සාකච්ඡා කෙරෙන්නේ ಯಥಾರ್ಥವಾದಿ ರೀತಿಯಟ ಅನುಗತ ವೆಮಿನಿ ಹರಿ ಯಥಾರ್ಥವಾದಿ ರೀತಿಯಟ ಅನುಗತ ವೆಮಿನಿ. අපි යන් උපුටන විවරණය පටන් ගන්න. මම හිතන්නේ වෙනම හිම ලියන්න අවශ්‍ය නැහැ. උපුටන විවරණය කියලා ඕගොල්ලෝ මම ඔබට වෙන්නන්න එක දාලා තියෙන්නේ. අපි ගමු උපුටන දෙකක් විතරක්. උපුටන දෙකක් තුනක් බලමු. ඔවුන් අතර එක් අමුත්තක හෝ නැති බවත් සියල්ලන් උදේහවා දකින දීවරයන් බවත් ලැයියා දුටුවේය. ටයි කෝට් ඇඳ සිටීම නිසා ඔවුන් සතු වූයේ සම්පූර්ණයෙන් වෙනස් පෙනුමකි. කිලුටු සරම් කඩමාළු හා තල්කොළ තොප්පිවලින් සැර සිටින පුරුදුණු තම හිතවතුන් එලෙස පාන්දර ජාමයේ වෙස්මාරු කරගෙන සිටීම ලැයියාට ප්‍රහේලිකාවක් විය. එතකොට දැන් ඇත්තටම අපි කතා කරන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් අපේ රටේ ඉන්න මිනිස්සු ඒ අය තමන්ගේ ජීවිතය පරදුවට තියලා බෝට්ටුවක හරි නැවක් ලෙස හඳුන්වනු ලබන කුඩා බෝට්ටුවක හරි මොකක හරි ඒ අය එහෙම විදේශ ගත වෙන එක මොන වගේ සමාජ ගැටලුවක්ද? එකක් තමයි අපේ රටේ ඉන්න ශ්‍රමිකයෝ විදේශ ගත වෙනවා, වෘත්තිකයෝ විදේශ ගත වෙනවා. පුහුණු ශ්‍රමිකයෝ නුපුහුණු ශ්‍රමිකයෙක් විදේශ ගත වෙන එක රටට පාඩුව ටිකක් අඩුයි. පුහුණු ශ්‍රමිකයෙක් කුමක් හරි ශ්‍රමය පුහුණුවක් තියෙන කෙනෙක් විදේශගත වෙන එක රටට විශාල පාඩුවක්. දෙවෙනි එක තමයි වෘත්තිකයෝ විදේශගත වෙන එක රටට විශාල පාඩුවක්. දැන් අපේ රටේ අපි හොයලා බැලුවොත් සමහරවිට හොරපාරෙන් හරි ජීවිතය පරදුවට තියලා හරි මුහුද මැද්දේ මොනවද වෙන්නේ කියලාවත් නොදැන හරි දුන්න සල්ලි ආපහු ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා නොදැන හරි බෝට්ටුවකින් පිටරටකට යන්න හිතන වෘත්තිකයෝ ඉන්නවා. වෘත්තිකයෝ කියන්නේ කිසියම් වෘත්තියකට පුහුණු වෙච්ච අය. මට වෘත්තිය නම කියන්න බෑනේ. නමුත් කිසියම් වෘත්තියකට පුහුණු වෙච්ච අය ඉන්නවා. ශ්‍රමිකයෝ ඉන්නවා. එතකොට මේ රට තුල තියෙන සමාජ ගැටලුවක් තමයි මේ රටේ මේ මිනිස්සු යම් දුරකට මොනවා හරි අපේ රටෙන් ඉගෙන ගත්ත මිනිස්සු යන්නේ. ඒ රට යාම සම්බන්ධයෙන් තියෙන තව සමාජ ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි මේ රටේදී එයාලගේ දරුවෝ එක්ක එයාලගේ සැමියා එක්ක බිරිඳ කවුරු හරි මේ රටේ හුදකලා වෙන එක. එක. දෙක තමයි ඔවුන් මිනිස් ජාවාරමක කොටස්කරුවන් වෙලා ඔවුන් යන්න හදන ඉතාලියට. නමුත් ගිහිල්ලා වැටෙන්නේ වෙන කොහේ රටකට. ඒ හිරේ යනවා එක්ක ඒ වහල් වැඩවලට යදෙනවා සල්ලි නෑ කරන් රස්සාවලකට සල්ලි හම්බ වෙන්නේ නෑ කණ්ඩ නෑ. ඔවුන් එහෙම ගැටලුවලට මුහුණ දෙනවා. තුන්වෙනි කාරණේ තමයි අර මම කියපු විදිහටම ඒ රට කිසියම් වීදමක් දරලා තියෙන ඒ වගේ ශ්‍රමිකයෙක් හදන්න, ඒ වගේ වෘත්තිකයෙක් හදන්න. ඉතින් රටට ඒ වීදම අහිමි වෙනවා. ඒතර ඔය කාරණා තුන උඩ මිනිස්සු බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ඉතාලියට යන එක ගැටලුවක්. හැබැයි ගිහිල්ලා ගොඩ ගියා ඉන්නවා කියන එක තමයි ගොඩක් අය කියන්නේ. ගොඩ ගියා කියන්නේ ගිහිල්ලා ඉතින් අතමිට සරු කරගත්තා. ඒ නිසාම ඔය බෝට්ටුවෙන් ගිහිල්ලා ධනවත් වෙච්ච අය හදාගත්ත ගෙවල් ඒ වගේම දියුණු වෙච්ච හැටි ගැන කතාපුවත් ඔබට ඕන තරම් මීගමුවෙන් වෙන්නප්පුවෙන් විශේෂයෙන් වගේ පැතිවලින් අහගන්න පුළුවන්. හැබැයි දැන් එහෙම ගිහිල්ලා දියුණු වෙන්න බැරි වෙලා විනාශ වෙච්ච අයගේ කතාපුවත් එළියට එන්නේ නැහැ. අපි දන්නවා සමහර ප්‍රදේශ සමහර අවස්ථාවලදී නාවික හමුදාව අල්ල ගන්නවා මේ බෝට්ටු වලින් ණය. ඉතින් අල්ලගත්තාම පේන කාරණේ තමයි කුඩා දරුවෝ තරම් සමහරු පවුල් පිටින් යන්න හදනවා. අතරමගේ දරුවෙන් මැරුණොත් මුහුදට දානවා වෙන කරන්න දෙයක් නැහැ. හිතන අම්ම කෙනෙකුට පුළුවන් තාත්තනට පුළුවන් තමන්ගේ දරුවා මුහුදට දාන්න. කරන්න දෙයක් නැහැ. යන බෝට්ටුවෙන් කුඩා දරුවෙක්ව වැඩිහිටියෙක් වේවා මැරුණොත් එයාව දානවා කෙලිම මුහුදට. මේක තමයි මේ නොදන්න කතාව. ඒත් අම්මා තාත්තා මැරුණොත් දරුවා උතුරු වුණොත් අර යන බෝට්ටුවයෙන් කවුද දරුවාව බලාගන්නේ? හරිද? කල්පනා කරලා බැලුවොත් ඔබට පේන්න පටන් ගන්නවා මේක හරිම දරුණු තත්ත්වයක්. ඒතර රටක මිනිස්සු මේ අවදානම පෙනිපෙනිත් අවදානම දැනිත් මේ රටෙන් පලා යන්න හදනවා නම් මේ රටේ පාලකයෝ මේ රටට හදලා තියෙන තත්ත්වය මොකද්ද? මේ රටේ ආර්ථිකය කොතනද තියෙන්නේ? පිට රටක ගිහිල්ලා වහල්කම් හරි කරන්නම් කියලා මිනිස්සු යනවනම් මේ රටේ මොනවද ගොඩනැගිලා තියෙන්නේ? ඉතින් මේ වගේ කාරණා ගැන අපි අපේ අවධානය යොමු කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මම ඒ අවධානය යොමු කරන්න පුළුවන් තරමට අපේ ඇස් ඇරෙනවා මේ කෙටි කතාවෙන්. බැලු බැලමට සතය හේවත් ලැයියා කියන්නේ උමතු පුද්ගලෙක්, මානසික රෝගියෙක්. හැබැයි ඔහු කියන එක තනගේ දෙබසක් උඹලා වතුරේ මේ උඹලගේ ජීවිතේ නැති වෙනවා, දරුවෝ මෙහි හාමතේ උඹලා හිර යනවා, මොකද්ද මේ කරන්න හදන්නේ කියලා ඔහු කෑ ගහනවා. ඔහු උමතු වුණත් ඇත්තට මේ උමතු පුද්ගලයා කියන දේ තුල තමයි සත්‍යය තියෙන්නේ. ඔහුට පේනවා මහ විනාශයක් වෙන්න යනවා කියලා. බලමු අපි. කෝඩ් බෑගක් සහ ට්‍රංක පෙට්ටියක් එල්ලාගත් තව එකෙක් මිනිස් වටේට එකතු විය. දැන් පිරිස 18 දෙනෙකි. අපි ඉතාලියන. ඔබ කාටවත් එහෙම කියන්න එපා. අපි එනකන් අපේ ගෙවල් දොරවල් බලාගෙන හිටපන්. මාකස් පීරිස් සුදු ලේන්සුවක් සහිත තම අතලැසියාගේ උරපත මත්තාවමින් කීවේය. පිරිස් මලයාගේ දැස කඳුලෙන් පිරී ඇති බව ලැයියා සඳේලී නිසා දුටුවේ. අපි ඉතාලියන. ඔබ කාටවත් එහෙම කියන්න එපා. අපි එනකන් අපේ ගෙවල් දොරවල් බලාගෙන හිටපන්. මාකස් පීරිස් තමයි කියන්නේ. දැන් බැලු බැලමට එතනක් තියෙනවනේ පුදුම කාරණයක්. මාර වැඩක් නෙති මේක. එහෙම වෙන්න බෑනේ. ඇයි එහෙම වෙන්න බෑ කියන්නේ? එහෙම වෙන්නේ කොහොමද දරුවනේ? මේ කාටවත් කියන්න එපා. ගෙවල් දොරවල් බලන් හිටපන්. අපි ඉතාලියනවා කියලා කියනවා. ඉතින් එහෙම කොහොමද යන්නේ? Tamange මුළු සමාජයක්ම අතහැරලා යනවා. ඉතින් මං හිතනවා මේ මම කියන දෙයට වඩා උන්ට ආර්ථිකව තියෙන පීඩනය ඉතා විශාලයි. ඒ නිසා උන් මෙහෙම කරන්නේ. හැබැයි එතන ලොකු අනතුරක්, සමාජ ගැටලුවක් තියෙනවා. ඒතර මේ ලොකු සාකච්ඡාවකට අපිට මඟ පාදනවා කවුරු විසින්ද? එරික් කිලැපාර්චි විසින්. ඔහු අපිට මේ සාකච්ඡාවට මඟ පාදන්නේ කොහොමද? ඔහු අපි මේ සාකච්ඡාවට මඟ පාදන්නේ හොඳින් මතක තියාගන්න. ඔහු යථාර්ථවාදී රීතියෙන් ඇත්ත වගේ පේන්න මේක লীලා තියෙන නිසා. හරිද? ඒ නිසා යහු අපිට සාකච්ඡාවකට මඟ පාදනවා කියලා අපිට පේන්න පටන් ගන්නවා. හරි, අපි ඊළඟ කෙටි කතාව හැඳින්වීම අපිට තියෙන කෙටි කතාව තමයි උදේ සිට සවස් වනතුරු කම්මලගේ අන්තසූත්‍ර අතර ඉඳලා එන අය, කළුසපත්තු දෙකක් නැති අය. මේ කෙටි කතාව හඳුන්වනකොට පේනවා මේ කෙටි කතාව ගැන අපි යමක් ලියන්න ඕනේ. මේ කෙටි කතාවේ කවුද රචකයා? ජයතිලක කම්මැල්ලවීර. ඊළඟට කවුද මේ කෙටි කතාවේ මොකද මේ කෙටි කතාවේ නම කියන එක? ඇත්තටම අපි ලියනවා කළුසපත්තු. එතකොට කම්මැල්ලවීරගේ කළුසපත්තු කියන කෙටි කතාව තමයි මේ තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද මේ කෙටි කතාවේ කතා කරන සමාජ ගැටලුව? මේ කෙටි කතාවෙන් කතා කරන්නේ විරැකියාව සම්බන්ධ සමාජ ගැටලුව. ඒ වගේම මේ කෙටි කතාව හේතුඵල සබඳතාව සහිත විශ්වසනීය ස්වරූපයකින් ඉදිරිපත් කරනවා. ඒක යථාර්ථවාදී හා විශ්වසනීය ස්වරූපයකින් ඉදිරිපත් කරනවා මේ කෙටි කතාව. මම හිතන්නේ කිතාම වැදගත්. ඒ නිසා තමයි මේ කෙටි කතාවේ කියන කාරණය වඩාත් අපිට සමීප වෙලා තියෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. දැන් මේක අපිට මෙහෙම හිතෙන්නේ අපි යථාර්ථවාදී නිර්මාණම කියවල තියෙන හින්දා. හරිද? අපි යන් ඉදිරියට. උදේ සිට සවස් වනතුරු කම්හලක යන්ත්‍ර සූත්‍ර අතර හෝ කාර්යාලයක ලිපි ගොනු මැද සිටි මේ මිනිසුන් හැන්දෑවේ නිවෙස් බලා යන්නේ තරම් සතුටකින් නොවන බව සිරිදාසට මීට පෙර වැටහි නොතිබුණි. තමා පසු කර යන අයගේ මුහුන් දෙස මේ තරම් සැලකිල්ලෙන් බලන්නට ඕනෑකමක් ඔහුට වෙන කවරදාකවත් තිබුණේ නැත. එතකොට දැන් මේ කතාවේ කතා කරන මූලික තේමාව තමයි විරැකියාව. ඇත්තටම මේ උපුටණය දැන් මේ කතාව සම්බන්ධ වෙන උත්ප්‍රාසය තමයි දැන් මේ විරැකියාව ගැන කතා කරන්නේ. හැබැයි විරැකියාව ගැන කතා කළාට මේ කෙටි කතාවේ මුල් භාගයේ කියවෙන්නේ රැකියා තියෙන මිනිසුත් ඉන්නේ අසන්තෝෂයෙන් කියලා. ඒත් ඇයි එහෙම වෙලා තියෙන්නේ? කළුසපත්තු කෙටි කතාවේ ප්‍රධාන කාරණේ තමයි සිරිදාස රැකියාවක් හොයාගෙන දඟලනවා. පුදුම දඟලලා දඟලන්නේ. ලියුම් යවනවා, කළුසපත්තු හොයනවා, සහතික ගන්න යනවා. ඉතින් ලොකු උත්සාහයක් අවුරුදු ගාණක් තිස්සේ උසස් පෙළ ඉවරලා අවුරුදු 6ක් යන රස්සාව වෙනවා. හැබැයි කළුසපත් දෙකක් හොයාගන්න පාරයින් කාගෙන් හරි සල්පත් දෙකක් ඉල්ල ගන්න බලන් ඉන්න මිනිහට පේනවා පොඩි බඩු මල්ලක් අතේ තියාගෙන වැඩ හැරිලා ගෙදර යන මිනිස්සයන් අසන්තෝෂයි. දවස පුරාම වැඩ කළා පාරේ බැහැරෙන මිනිස්සු ඔක්කොම යන්නේ හෙම්බත් වෙලා. ඒතර එක්ක ඔහුට රැකියාවේ අවුලක් තියෙනවා ඔවුන්ට. ඒ කියන්නේ ඔවුන් ගන්න වැටුපට සාපේක්ෂව ඔවුන්ට කිසියම් විනෝදකාමී ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව. විනෝදකාමී කියන වචනේ පොඩ්ඩක් පැත්තකට දැම්මොත් ඒක වැරදි අර්ථකථනය කරන්න පුළුවන්. සතුටුදායක ජීවිතයක් ගත කරන්න තියෙන හැකියාව. ඒක තුළ විනෝදෙත් තියෙන්න පුළුවන්. ඉඳ හිට නිවාඩුවකට කොහේ හරි යන්න, කොහෙන් හරි කන්න බොන්න, ඇවිදින්න, දරු මල්ලන්ට අවශ්‍ය දෙයක් ගෙනත් දෙන්න, බිරිඳට අවශ්‍ය දෙයක් ගෙනත් දෙන්න, සැමියාට අවශ්‍ය දෙයක් ගෙනත් දෙන්න. ඒතර එහෙම තියෙන නොහැකියාව. ඒතර අපේ ඇස් අරවනවා මේ සමාජ ගැටලුව. ඒ කියන්නේ විරැකියාව සමාජ ගැටලුවක්. හැබැයි විරැකියාවත් එක්කම රැකියාව තියෙන මිනිසුත් ඉන්නේ අසන්තෝෂයෙන් නම් මොකද්ද මේකේ තේරුම? මොකද්ද මේකේ ඵලය? ඒ ඔන්න ඔය වගේ තත්වයක් තමයි මේකේ සාකච්ඡා කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒතර අපි ඊළඟ කොටසට ගියොත් එහෙම ඊළඟට පේන පටන් ගන්නවා අපිට. මිතින් දවසේ ඇඳරිය මුහුණු වල තවරාගෙන ගමන් කරන මිනිසුන්ගෙන් වැඩි දිනකු අත පොල් ගෙඩි දෙකක් එළවලුවක් නැත්නම් හාල් 3-5 ටිකක් දැමු කුඩා බඩු මල්ලක් වෙයි. ඔවුන්ගේ මුහුණු වල ඇති කලකිරුණු නුරුස්නා පෙනුම සහ මේ බඩු මල්ල අතර ඇති සම්බන්ධය තේරුම් ගන්නට තරම් අත්දැකීමක් සිරිදාසට නැත. සිරිදාසට නැත. ඒතර දැන් ආයි ඔබට කියන්න පුළුවන් ඔව් මේකේ තියෙන ප්‍රශ්නේ පැහැදිලි මොකද්ද කියලා. මේකේ අර්බුදය පැහැදිලි. මේ රැකියාවක් අපේක්ෂිත පුද්ගලයාට වැටහෙන්නේ නැහැ රැකියාව ලැබුණු පසුවත් මිනිස්සු ඉන්නේ දුකෙන් කියලා. කොතරම් මුදල් හෙව්වත් මිනිස්සු තුළ අතෘප්තිය කියන එක ජනනය වෙනවා කියන එක තේරෙන්නේ නැහැ. හරිද? ඒක තාම මේ සංවේදී බරපතල කාරණයක් කියලා තමයි කියන්න හිතෙන්නේ. ඊළඟ කාරණේ මේ තියෙන්නේ ඔන්න ඔහුට තියෙන අරුබුදේ විරැකියාව කියන එක. දැන් ඇත්තටම අපි ලංකාවේ 70 දශකයේ හෝ 80 දශකයේ වගේම ලංකාවේ ත්‍රස්තවාදය පැවති LTT අර්බුද ඊට පස්සේ ඒකත් එක්ක හමුදාව ඒකට ප්‍රචාර දක්වපු හැටි අරගල ඇති වෙච්ච හැටි ඒවට හමුදාව ප්‍රචාර දක්වපු හැටි පොලිසිය වැඩ කරපු හැටි මේවා ගැන අපි දැන් මේ අපේ කෙටි කතා සංග්‍රහයෙන් අපිට අවබෝධයක් හම්බුණානේ. ඒතර මේ හැම එකක්ම ඇතුලේ තියෙන විරැකියාවේ පීඩනය සහ රැකියාවක් හෝ ජීවත් වෙන අරමුණක් ලැබීමේ තියෙන ලොකු සතුට උත්කර්ෂය මම නම් හිතන්නේ එහෙමයි. එක පැත්තකින් තියෙනවා රැකියාවේ ලොකු පීඩනයක්. හරිද? රැකියාවක් නැහැ. රැකියාව පීඩනය රැකියාවක් නැතිකම පීඩනය තියෙනවා විරැකියාව. රැකියාව ලැබුණු අයට හුඟක් වෙලාවට ලැබුණේ සමහරවිට පොලිසිය නම් හමුදාවේ නම් ඒ රැකියාව ලැබීමේ උත්කර්ෂය සහ ඒකත් එක්ක එන බලය ඒගොල්ලෝ අනිත් පැත්තට දමලා ඇරියා. පීඩිත සමාජයට. ඉතින් ඊළඟට ත්‍රස්තවාදීන්ට පුළුවන් වුණා තරුණ ජනවාර්ගිකත්වයේ සම්බන්ධයෙන් මොකක් හරි එකක් හදලා ඉන්පස්සේ මුලින්ම වුණ ආරම්භ කරපු සමහර සාධාරණ ඉල්ලීම් තියෙන්න ඇති. නමුත් ඉන්පස්සේ වුණ එක මෙහෙව්වේ මිනිමරු නින්දිත ක්‍රමයකට. ඊට පස්සේ අනිත් පැත්ත තමයි අරගල කරුවෝ, කැරලි කරුවෝ සහ විප්ලව කරුවෝ. ඔවුන්ටත් මේ සියල්ලට අවශ්‍ය කරන ජවය එන්නක හේතුවක් තමයි සමාජයේ තිබ්බ විරැකියාව. ඉතින් මං හිතන්නේ රැකියා සම්බන්ධ ගැටලුව ලංකාවේ තරුණ පරම්පරාවේ විශාල පිරිසක් අකාලේ මිය යන්න බලපාපු එකක්. ඒ නිසා රැකියා සම්බන්ධ ගැටලුවෙන් තනි තරුණයෙක් පීඩා විඳ හැටි මේ කියන කාරණේ මේ තනි තරුණයාගේ ප්‍රශ්නයක් පමණක් නොවේ සමාජයේ තිබ්බ ගැටලුවක්. ඒ වගේම තමන්ට උසස් පෙළ දැන් දිලුණුකම නිසා රැකියාවක් කරන්න බැරි මේ ඉගෙන ගන්න බැරි වෙනවා. ඉගෙන ගන්න නිසා රැකියාවක් කරන්න බැරි වෙනවා. රැකියාව නිසා ආයි දිලිඳු වෙනවා. මම මේක දවසකුත් ලියලා පෙන්නනවා. ඒ කියන්නේ දිලිඳුකම නිසා මට ඉගෙන ගන්න බැරි වෙනවා. ඉගෙන ගන්න බැරි නිසා රැකියාවක් නැහැ. රැකියාව නිසා මම ආයි දිලිඳු වෙනවා. ඒතර යාළගේ දරුවෝ ඉපදෙන ළමයින්ටත් ඒක යනවා. විෂම චක්‍රයක් වගේ මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක මෙහෙම යන්න බෑ. හරි. එතකොට ඊළඟට මේ අතර වාරයේදී තව කාරණා ටිකක් වෙනවා. මොකද්ද? ඇමතිවරයෙකු මන්ත්‍රීෙක් සේවතත් සංස්ථාවක අධ්‍යක්ෂවරයෙකුට හෝ එවැනි උත්තමයෙකුගේ නෑහිතවතෙකුට යන්තමින් ගෑවී ගිය නෑකමක්වත් නැති එක මොනතරම් අභාග්‍යයක් දැයි සිරිදාසට දැන් නම් හොඳ හැටි අවබෝධ වී තිබේ. මොන අභාග්‍යයක්ද? නෑ කිසිම කෙනෙක් හිතවතෙක් නෑ යට ලොකු තනතුරක. දැන් ඒ කියන්නේ ලංකාවේ විරැකියාව වැඩි වෙන්න බලපාපු තව හේතුවක් තමයි සුදුසුකම් ලාභී තරුණයන්ට මොනව නැතිවීමද? රැකියා නැතිවීම. ඒ වෙනුවට නුසුදුසුසන් තනතුරු වලට පත්වී සිටීම. සුදුසුකම්ලාභී අයට රැකියා නැතිවීමත් නුසුදුසුසන් තනතුරු වලට පත්වීමත් අතර තියෙන අර්බුදය. ඒක තරුණ පළපුරේ බලාපොරොත්තු සිඳුබිඳ දැමීමක්. ඒතර විරකියාව කොයිතරම් බරපතල සමාජ ගැටලුවක් වුණාද කියන කාරණේ මේකේ සාකච්ඡා වෙනවා. මම නැවත කියන්නම් විරකියාව සමාජ ගැටලුවක් වෙන හැටි. ඒ කියන්නේ සුදුසුකම් තිබිලත් කරන රස්සාවක් නෑ. දෙක නුසුදුස්සන්ට රැකියාව ලැබීම සහ හිතවත්කම් මත රැකියාව බෙදී යාම. මේ කාරණා දෙක මතු කරනවා මේ කිරි කතාවේ. තුන්වෙනි කාරණේ තමයි මේ කෙටි කතාව ඉතා පැහැදිලිව සාකච්ඡා කරනවා රැකියාලාභීන් පවා ඉන්න අතෘප්තියෙන්. ඒතර අතෘප්තිකර සමාජයක තමයි අපි ජීවත් වුනේ. මේ කාරණය මෙච්චර ගැඹුරින් විශ්ලේෂණය කරන්න අපිට ඉඩ හසලලා තියෙන්නේ මේ කතාව වල යථාර්ථවාදී රීතියෙන් ලියලා තියෙන හින්දා. ඊළඟ කාරණේ චරිත සහතික ආදි වශයෙන් ලැබුණත් ඒවා වැඩක් නැහැ. මොකද එයාට අර්ථිරේක වෘත්ති සුසුකම් එකතු කරගන්න එයාගේ දිලිඳු බව එයාට පාඩුවක් වුණා කියන කාරණේ. මේ කෙටි කතාව අපිට සාකච්ඡා කරන්න පුළුවන් යන එකයි. විරැකියාව හා බැඳී ඇති දිලිඳුකමත්, ඒ වගේම තරුණ පරපුරේ බලාපොරොත්තු සිඳී බිඳී යාමත් ගැන අපිට කතා කරන්න පුළුවන් මේ කෙටි කතාව ඇසෙ. ඔන්න සමාජ ගැටලුවක් යථාර්ථවාදී කතාරපු අවස්ථාව. ඊළඟ කෙටි කතාව හඳුන්වනවා මොකද්ද බලමු මේ කෙටි කතාව. ෆිලෝරිස් උඹට අපේ වත්තේ ගස් නගින කරදරේ ඉවරයි. පොල් කඩනක මම මේ කඹෙත් දාලා දියන් කරටියට ජයපාලන මුදලාලට වික්කන්නේ මේ නාකි ගස් ටික. ඔව් කෙටි කතාව 70 ලක්ෂයෙන් එකෙක්. දැන් 70 ලක්ෂයෙන් එකෙක් කෙටි කතාවේ හරිද මොකද්ද තියෙන සමාජ ගැටලුව? අන්න අපිට පොඩ්ඩක් හිතන්න තියෙන එක. මේක ලියලා තියෙන ලියනගේ අමර කීර්ති මහාචාර්යතුමා. දැන් මෙන්න මේ 70 ලක්ෂයෙන් එකෙක් එකේ තියෙන සමාජ ගැටලුව. දැන් මේක බැලූ බැල්මට පිලෝරිස්ට විතරක් ආපු ගැටලුවක්ද කියන එක. ගමක ගස් කපන නිසා ගස් නගින මිනිස්සයාට යන්න විදිහක් නැහැ ගහට. ඒතකොට ඉතින් ඔහුගේ රස්සාව නැති වෙනවා කියන එක නෑ. අපි හිතමු මෙන්න මේ වගේ තත්ත්වයන් නිසා සමහර සාම්ප්‍රදායික රැකියා අවස්ථා හිමි වෙනවා. එකක් තමයි තාක්ෂණික දියුණුව. අනික තමයි ආර්ථික වාසි ලාභය අරමුණු කරගනිමින් ව්‍යාපාරිකයන් තීන්දුව తీරන ගැනීම. ව්‍යාපාරිකයන් වෙන්නත් පුළුවන්, ඉතින් රජය වෙන්නත් පුළුවන්. දැන් මේ නිසා මිනිස්සෙකුගේ වෘත්තියක් නැත්තරම නැති වෙලා යන්න පුළුවන්. දැන් සමහර ඒවා තියෙනවා එහෙම වුණොත් ඒවට මුහුණ දීලා කොහොම හරි විසඳුම් හොයාගෙන ලෝක ඉස්සරහට යන්නේ. සරල උදාහරණයක් ගත්තොත් අපි දන්නවා දැන් කෘතිම බුද්ධිය AI සෑහෙන ජනප්‍රියලා තියෙනවා. ඒතර ඉස්සරහට අපිට පේනවා මේ අපේ DP Education එකේ ඉන්න දක්ෂ තරුණ මේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න වැඩ කරන තරුණයෝ දැන් එඩිට් කරන අය ඉන්නවා. එඩිට් කරන අයට රස්සාවල් නැති වෙන්න පුළුවන්. ඊළඟට ග්‍රැෆික් ඩිසයින් කරන අය ඉන්නවා. ඔය ලස්සනට එක පින්තූර හදන ආරම්භය කරන අය. ත්‍රිමාන සජීවීකරණ 3D animation කරන අයට රස්සාවල් නැති වෙනවා. මොකද ඒක ඔක්කොම ඔටෝ හදනවා. කොටිම ප්‍රවෘත්ති නිවේදිකාවන්ට රස්සා නැති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අර අදාළ පිටපත ටයිප් කරලා ඉවරලා රූපයක් හදලා තිබ්බම රූපේ උච්චාරණය කර ඒක කියනවා. එතකොට තාක්ෂණික දියුණුව ඔස්සේ සමහර රස්සාවල් නැති වෙලා යන්න පුළුවන්. එච්චර බරපතලට නොගියත් අපිට තොටියෙක් ඉන්නවා ගඟෙන් එහාට මෙහාට ගිහිල්ලා ඊතර කරනවා මිනිස්සු. එතකොට පාලමක් දැම්මාම යාගේ රස්තාව ඉවරයි. පාලමක් දාන්නත් වෙනවා. හැමදාම මිනිසුන්ට කියන්න බෑනේ යන්න කියලා අනුතුරු දුක් විඳ දරාගෙන යන්න කියන්න බෑනේ. itu rajin hari kau hari dana gandon itu parlemen tiket kadan nih mami nikang prajurit nongol nih kakian nih parlemen itu dulu tiket tiket gandon tiket kadan itu ada jalan darah toti ya, ini mana prasih bisa deh, hebai itu pas waktu kerana deh nih, sama hari tayang boleh no, biapar kyo laba laban nama beda kerana, to laba laban beda kerana kota own tol tina manusia itu gililah no, tapi itu langkawi bitter hadan waktu ada. Langkai kukulo kikiliyo hadala pitra ganno ata wada pitra ting pitra gena kalabai kiyala dan hema ne wela tin me wenakota එතකොට රුපියල් 30ට ලංකාවට පිටරයක් එවනවා නම් අපි මේ 50ට ලංකාවේ පිටර හදන ෆාම් ඔක්කොම වහලා දානවා අපි 30ට ගෙනාවා වැඩි ඉවරයි අල පිටරටින් ගෙනක ලාභයි නම් පිටරටින් අල ගේනවා ලංකාවේ අල නිෂ්පාදනය කරන්න අවශ්‍ය නැහැ එහෙම හිතන්න පුළුවන් Terus ala අවුරුදු ගාණක් අල වගා කරපුවා. අවුරුදු ගාණක් කුකුල් ෆාම් කරපුවා. මොකද කරන්නේ? නේද? දැන් ඔහොම ගිලා හැමදේම රටින් ගේන්න පුළුවන්. ලංකාවේ නිෂ්පාදනය කරනවට වඩා නිෂ්පාදනය කරලා විකුණනවට පාරිභෝගිකයන්ට ලාභයි නම් පිට රටින් ගන්න. යාළ පිට රටින් ගෙනත් දෙනවා. දැන් මේ වගේ තත්වයක අවුරුදු ගාණක් අර වෘත්ති නිරත වෙච්චාට මොකද වෙන්නේ? මේ වගේ කාරණයක් පිළිබඳ ඇස් ඇරෙන්න ඕනේ ඔබගේ 70 ලක්ෂණ එකේ කියවද්දි. නැතු අනේ පිලෝරිස් අයියෝ අනේ අප්පෝ අහෝ කියලා දුක් විඳලා නෑ පිලෝරිස් කියන්නේ. යථාර්ථවාදීව මේ නිර්මාණයේ ලියලා තියෙන්නේ මේ වගේ අර්බුද ගැන ඔබ ඇස් ඇරෙන්න. සමාජ ගැටලුවක්. මේක මේ මෙන්න මේකයි. කෙටි කතාවක් දිහා බලනකොට ඒක පිලෝරිස්ගේ අවුල කී කියලා ඇඟිල්ලෙන් අනලා කියලා නෑ. Ane pau piloris, ane pau Siridasa, kalau sepatu kita dikatakan, ane pau Laya, ane pau Marcus, ekin Marcus, ini banyak nih. Nirmana diha bahwa sangwedi balon itu hondai, tapi ekan nivei, ekam krame. Hangim barwa nirmana diha balan, ehma balan gamang, ekatulitina sama jepo tawatha gantot sahkaran. ඒක තමයි උසස් කෙටි කතාව කරුවෙකුගේ නිර්මාණ කියව ගන්න තියෙන හොඳම ක්‍රමය. ඉතින් මේ කෙටි කතාවත් ඔබගේ ඇස් එහෙම අරවන එකක්. ඒ නිසා අපිට කියන්න තියෙන යථාර්ථවාදී රීති අනුගමනය කරමින් කිසියම් පුද්ගලයෙකුගේ අවුල තමයි මේ විග්‍රහ කරන්නේ. හැබැයි ඒක ඇතුලේ වෙනම සමාජ පොතක් තියෙනවා. ඔන්න පිලෝරිස් අතින් පස්සේ උඹට අපේ වත්තේ ගස් නැගෙන කතන්දරේ ඉවරයි. කරදරේ ඉවරයි. පොල් කඩන ගමන් මේ කබෙත් දාලා දියන් කරටියට ජයපාල මුදලාට වික්කන මේ නාකි ගස් ටික පහ හය නෙමේ බොලන් තව දවසකින් ඔක්කොම ඉවරයි. ආන් ජයපාල මුදලාලි උසගස් ඔක්කොම ගන්නවා ගහ 300 ගානේ. ඔය අකා ගමේ ගස් ටික සුද්ධ කරනවා ආයේ හොදන්ට දෙයක් නෑ. පොල්ලි පළල කෙලින්ම පටවනවා කොළඹ ලී මඩුව වලට අගිස් කෑලි කෙලින්ම මාතලේ හුණු පෝර වලට. සෝම රත්ද දමින්නා ගහයට හිඳගත්තේ. දැන් මේ කියන්නේ එක මුදලාලි කෙනෙක් ගාමේ තියෙන උස පොළ ගස් ටික ඔක්කොම කපලා ඒ පොළ ගස් වලින් පරාල වලට යවනවා අගිස් කෑලි පොහොර වලට යවනවා මොකක් හරි හුණු පොරණු හරි මොනවා හරි ඒවට යවනවා දැන් මේ කියන්නේ මෙයා ගස් නගින කෙනෙක්. ඒතර මෙයාගේ වෘත්තිය මෙයාට අහිමි වෙනවා. මෙයාගේ රැකියාව වෘත්තිය රැකියාව මට අහිමි වෙනවා. ඒතර මෙහෙම දෙයක් කොහොමද වෙන්නේ? ඒතර කවුද මේ මිනිස්සයා බලාගන්නේ? ඒතර මේ මිනිස්සයාගේ අවසාන ඉරණම මොන වගේ වෙයිද? ඒක ඔහුගේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. අපි හැමෝගෙම රැකියාවන් අභියෝගයකට ලක් වෙන්න පුළුවන් යම් මොහොතක. ඒතර ඒ වගේ වෙලාවට මොකද අපි කරන්නේ? ඔන්න ওই කාරණා ගැන තමයි මේ සාකච්ඡාව ඉදිරියට ඇදීගෙන යන්න ඕනේ. ඉතින් මේ ගැන මේ සමාජ ගැටලුව ගැන ඇස් අරවන එක ඇත්ත වශයෙන්ම ඇස් අපි ඇරෙනවා, අපි ඇස් අරවනවා අමරකීර්ති මහතා විසින්, මහාචාර්යතුමා විසින්. ඒතර ඒක යථාර්ථවාදී රීතියෙන් ලියපු නිසා වෙච්ච වැඩක්. ඇත්ත වගේ පේන්න ලියලා තියෙනවා. මේ කාරණෙත් එක්ක අපි තායි කොපුටනයක් කතා කරමු. අවශ්‍ය නම් තමාගේ අනාගතය කපා බිම දමා ඇති බවක් ඔහුට දැනුනි. වත්තට ඇතුළු විය උස්ගස් සේරම බිමය. තම අවුරුදු ගණනාවක් තිස්සේ දෙමාසයකට වරක් බඩගෑ පොල්ගස් සියල්ලම බිමය. පිලෝරිස්ගේ දෙපැයටත් වලල්ලටත් මැදි වූ පොල් කඳන් වල පතුරු දරලෙසින් කොළණියට ඇදෙයි. ඉතින් ඔය ආකාරයෙන් අපිට කතා කරලා ඉවර වෙලා මේ ප්‍රශ්නේ ඇත්තටම අපිට අවසානයක් දෙන්න පුළුවන්. මම නිගමනයක් වශයෙන් පොඩි අවසානයක් දෙන්නම්. යථාර්ථවාදී රීතිය අනුගමනය කිරීම මගින් සමාජ ගැටලුවල තීව්‍රතාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ජනනය කිරීමට නූතන කෙටි කතා කරුවෝ සමත් වූහ. හරි. හොඳයි. ඒ ප්‍රශ්නෙන් පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා දැන්. අපි දැන් පොදු ප්‍රශ්න දෙකක් කතා කළා. අපි නැවතත් දැන් තනි ප්‍රශ්නයකට යනවා. ඒ තමයි ස්නේහය කෙටි කතාව ආශ්‍රිතව තියෙන ප්‍රශ්නයකට අපි දැන් යන්න හදන්නේ. බලමු අපි මොකද්ද ස්නේහය කෙටි කතාවේ ප්‍රශ්නේ කියලා. දරු දෙමාපිය සබඳතාව හා බැඳුණු සංවේදී අත්දැකීමක්. ස්නේහය කෙටි කතාවේ රචක විවරණය කරන්නේ ගැමි ජීවන පුවතක් නිරූපණයට උචිත භාෂාවක් භාවිත කරමින් සනිදර්ශන විමසන්නේ. හොඳයි, අපි බලමු මේ ප්‍රශ්නය දැන් කොහොමද ගලපගන්නේ කියලා. දරු දෙමාපිය සබඳතාව හා බැඳුණු සංවේදී අත්දැකීමක්. ස්නේහය කෙටි කතාවේ රචකයා විවරණය කරන්නේ කොහොමද ගැමි ජීවන පුවතක් නිරූපණයට උචිත භාෂාවක් භාවිත කරමිනි සනිදර්ශන විමසන්නේ. දැන් මේ කාරණේ ගැන අපි පොඩ්ඩක් බැලුවොත් දරු දෙමාපිය සබඳතාව හා බැඳුණු සංවේදී අත්දැකීමක්. දැන් එකක් තමයි මට හිතෙනවා මේක දැන් පිළිතුර සැලසුම් කිරීම කියන කොටස අපි සාමාන්‍යයෙන් මම දැන් කතා කරන්නේ නැහැ මෙතන, මේ බොහොම සරල එකක් නිසා අපිට ඕන නම් ගිහලා බලන්න පුළුවන් මෙහෙම. දැන් එකක් තමයි ඔන්න දරු දෙමාපිය සබඳතාව ගැන මේකේ තියනවා කියන එක. හැබැයි ඒක ගැන තියෙන ඔක්කොම ලියන්න බෑ. ඒක සම්බන්ධ කරලා තියෙන්න ඕනේ ගැමි ජීවන පුවත කියන එකට. ආයි ඒකත් එක්ක තියෙන්න ඕනේ ගැමි භාෂාවක් කියන එක. ඒතර දරු දෙමාපිය සබඳතාව ගැන විවරණය කරද්දී ගැමි ජීවන පුවතක් එක්ක ගැමි භාෂාවක් භාවිත කරලා තියෙනවා. මේ කාරණේ අපි සාකච්ඡා කරන්න ඕනේ ස්නේහය කෙටි කතාව ඇසුරින්. මම හිතන්නේ මේක ඔබට ලියා ගන්න අමාරු එකක් නෙමෙයි. එකම දේ තියෙන්නේ මේ කෙටි කතාව ටිකක් දීර්ඝයි. ඒ නිසා මම ඊට කලින් ප්‍රශ්නකත් මේ කෙටි කතාවෙන් උපුටන කීපයක් කරන් තියෙනවා. නමුත් කෙටි කතාවක් වශයෙන් අපි තනිවම ස්නේහය කතා කරන්නේ දැන්. හරි. එතකොට අපි බලමු මේකේ ආරම්භයේ දිහා අවධානය යොමු කරන්න. දැන් ආරම්භය ගැන අවධානය යොමු කරනකොට පේනවා මේ කෙටි කතාව අපිට ඕන නම් ඉතා ප්‍රාථමික විදිහටම රචකයා ගැන පොඩි විස්තර ටිකක් දාන්න. එතකොට මේ කතාවේ තේමාව ගැන කතා කරන්න ගියොත් අපිට කියන්න වෙන්නේ මේක කිසියම් දෙමව්පිය යුවලක් ඔවුන් හුදකලා වෙලා ඉන්නවා කොහෙද වන්නේ ගම්මානයක. වන්නේ ගම්මානයක හුදකලා වෙලා ඉන්නවා දෙමව්පියන්. මේකෙන් තාත්තා පියා එක්තරා විදිහකට මානසික ගැටලුවකින් පෙළෙන්නේ, මානසික රෝගයකින් පෙළෙන්නේ. ඊළඟට මව ඒ තාත්තව බලාගෙන ඉන්නවා. ඇයගේ ජීවිතේ ඒ වටපිටාවට පමණක් සීමා වෙලා තියෙනවා. එතකොට මව සහ ඒකම පියා ඔවුන් දෙදෙනා තමන්ගේ දරුවා තමන් ළඟ නැතිවීම පිළිබඳ කිසියම් සංකාවකින් පෙළෙනවා. විශේෂම දරුවා කොහෙද කියලා බැලුවොත් ඔහු උසස් අධ්‍යාපනය ලබන නගරයට ගිහිලා දැන් එහි ඔහු කටයුතු කරන් යනවා. එතකොට මේ හුදකලාව, මේ තනිකම ඔවුන්ට කොයිතරම් ගැටලු සහගත වුණාද? තමන්ගේ ජීවිතේ කොයි මොහොතද කියලා කියන්න බැරි වයස්ගත අවසන් කාලේ ගෙවමින් ඉන්නකොට තමන්ගේ දෙමව්පියන්, තමන්ගේ දරුවගෙන් ඈත් වෙලා ඉන්න දෙමව්පියන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ හුදකලා භාවය තුල, ඒ හුදකලා භාවය තුල ඇතිවන පීඩනය, කම්පනය කොයිතරම්ද? ඒක තමයි මේ කතාවේ සාකච්ඡා කරලා තියෙන්නේ. දැන් මේක හැබැයි සාකච්ඡා කරද්දී මේ තේමාව ඔහු පිහිට වෙනවා කිසියම් විදිහකට ගැමි ජීවන පරිසරයක මේ තේමාව පිහිටුවීම. කෙලින්ම ගැමි පරිසරයකයි මේ තේමාව පිහිටවන්නේ. එතකොට ඊළඟට ඒ ගැමි පරිසරයක තේමාව පිහිටන විතරක් නෙවෙයි, අත්දැකීමෙහි විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා මොකද කරන්නේ? ගැමි බස කතාවෙහි බොහෝ අවස්ථාවල යොදා ගැනීම. ප්‍රශ්නය පොඩි පැති තුනක් තියෙනවා වගේ ගතියක් තියෙනවා. ඔය කාරණා ටික අපි ආරම්භයට විස්තර කරනවා. සාමාන්‍යයෙන් ගොඩක් දීර්ඝව ලියන්න එපා. ඈ කුස්සිය ආලත්තෙන් නැගිට ගේ හරහා පිටට පැමිණියාය. උදේට කුරක් අඟුරු ටික අත හොදාගෙන බුලත් ටිකක් අහිඳගත් විදියෙන් මොහු මුදුල දෙස බලා සිටි. ඇනවි ඔහු අසල වූ බුලත් තට්ටුව අතපත ගෑවාය. ඇමදක් තාවර වෙවි හිට ආපසු කුස්සිය ආලත්තට ගියාය. මේ වචන ටික මම උපුට ගත්තේ මේ කතාකරුවා භාවිත කරලා තියෙන ගැමි භාෂාව ගැන කියන්න. කුස්සිය ආලත්තට ගියාය. කුස්සිය ආලත්තේ නැගිට ගේ හරහා පිටට පැමිණියාය. උදේට කුරක්කන් රොටිකා අත හොදාගෙන, ඒක නම් කමන්නේ. දැන් ඔබට පේනවා මදක් තාවර වෙවි හිට. දැන් මේ ඇවිල්ලා වන්නේ ගැමි බස. දැන් පස්සේ තව වෙන වචනත් ඔක අහුවෙනවා. දැන් මේ බස මෙතනට යොදා ගැනීමේ තියෙන වැදගත්කම ගැනත් අපි කතා කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ඔගොල්ලෝ සද්ධර්ම රත්නාවලිය ගැන ඉගෙන ගන්නනේ. දැන් සද්ධර්ම රත්නාවලිය කරුවා ඇයි උපමාවලට ගැමි භාෂාවක් භාවිත කළේ? මොකක්ද ඔහුගේ අරමුණ වුනේ? සද්ධර්ම රත්නාවලිය කරුවා උපමා සඳහා ගැමි භාෂාවක් භාවිත කළේ කුමන අරමුණකින්ද? ඇත්තටම ඔහුගේ අරමුණ වුණේ, උන්වහන්සේගේ අරමුණ වුණේ තමන් කියන අත්දැකීම වඩාත් හොඳින් ගැමියන්ට සමීප කිරීමට. ඒ ගැමි භාෂාව භාවිත කිරීමෙහි තිබිච්ච වැදගත්කම, ගැමි යෙදුම් භාවිත කිරීමෙහි තිබිච්ච වැදගත්කම තමයි. එතකොට ගැමියන්ට මේ කෘතිය සමීප වෙනවා, මේ කෘතියෙන් කියන්න හදන පුවත සමීප වෙනවා. ඒකෙන් ධර්ම ග්‍රන්ථයක් නිසා ගැමියන්ට ධර්මයක් කාන්දු වෙනවා කියන විශ්වාසෙම මේ එක්තරා විදිහකට ඔවුන්ගේ ඇතුළට නේද? ඔවුන්ගේ හදවත් තුළට, ඔවුන්ගේ මනසට මේක අපිට තද කරලා කියන්න පුළුවන් කියන එක. හරි. දැන් ඒක අපි කතා කරමු ඊළඟ කාරණේ. දැන් ඊළඟ කාරණේ අපිට බැලුවාම පේන්න තියෙන දේ තමයි, දැන් මේ සද්ධර්ම රත්නාවලිය වගේම නෙවෙයි, ඊට වඩා සාහිත්‍යයක අරමුණකින් තමයි, පොඩි සාහිත්‍ය ග්‍රන්ථයක් නෙමෙයික ස්නේහය කියලා කියන්නේ. දැන් මෙතනදී මේ අත්දැකීමට ගැලපෙන්න තමයි භාෂාව පාවිච්චි කරන්න ඕනේ. ඒතර තමයි මේ භාෂාවේ ස්වභාවයෙන් තමයි අර මේ පසුබිම, මේ ගම ගැන හැම පේන්න පටන් ගන්න, මේ මිනිසුන්ගේ ජීවිත ගැන පේන්න පටන් ගන්න. භාෂාවනේ ඉතින් එකම ප්‍රකාශන මාධ්‍ය. දැන් ඕන්න ඈ මදක් තාවර වෙවි හිට ආපසු කුස්සිය ආලත්තට ගියාය. කුස්සිය ආලත්තට නැගිට තේ පිටට පැමිණියාය ආදි වශයෙන්. හරිද? ඉතින් ඕන්න ඊළඟට ලස්සන්ට අපි උපුටනයක් ගෙන බලමු. මේ උපුටනේ පුතාගේ වෙන් වෙලා යාමයි, ගමේ භාෂාවයි, ගැමි ජීවිතයයි ඔක්කොම මුසු වෙච්ච තැනකට අපි යනවා. මේ බලන්න මේ උපුටනේ. පුතා සිස්සත් දෝ මොකද්දෝ පාස්කොට ගමෙන් පිටවනතුරු ඔහු හැදූ වැඩූ කාලයේ පින්චි උන්දෑගේ ජීවිතයේ ලස්සනම කාලය විය. ඉන්පසු ඇගේ ජීවිතයේ සන්තෝෂයකට තිබුණේ පුතාලා තාත්තා කොටන හේනක වපුරන කුඹුරු කෑල්ලක කුරහන් තල අබ ගොයන් කිරිබණ්ඩි පැසී සරුසාරව වැඩි තිබුණු දැකීමයි. අශ්විනු කපා පාගන කාලයේට කුඹුරු හා හේන් න්‍යායවල් එකම මගුල් ගෙදරක සිරියාවකි. පුතා මොකද්ද කරලා තියෙන්නේ? සිස්සත්තේ දුව මොකද්ද පාස්කොට ගමෙන් පිටවන තුරු දැන් පාස්කොට සිස්සත්තේ පාස් වෙනවා කියන එක ඒ කාලේ ගමේ කතා කරන්න ඇති කියලා අපිට හිතන්න වෙනවා පාස් කොලා කියන වචනේ ඈ පොඩි පොඩි ගැමි වචන ටිකක් ඉතින් මේ ගැමි භාෂාවටත් එනවනේ ඔය ඉංග්‍රීසි වචන ඔය තත්භව කරගෙන වයර්ලස් එක කියලා මේකේ අගේ තියෙන්නේ වයර්ලස් කියන රේඩියෝ එකනේ වයර්ලස් කියන්නේ නේද ඊට පස්සේ මේ හේනක වපුරන කුමුරු කරල්ලක kiri bandi pesen heti kumuruha hen nyayawal ekama magulu gedata siriyawak wen heti dan ana gemi bhashawa gemi addakimak tulata genalla gemi addakim sheshtre viwarane karana heti thamai me pennum karala tiyenne api dan me keti kathawe tiyena wena dewal liyanne yanne epa prashne ahala tiyenne kotaninde ekata uttare liyanne keti kathawe tiyena wena dewal liyanne hadanne epa metanta paduru 10ක් 12ක් එකට හකුලා Teda dehekin wahale bal kaliyen ella tibe mema peduru ana asala. Hari apa itu titu nadagam mema peduru ana asala. Right. Then mokaddame liyala thiyen. Teda dekak peduru ana peduru ellala thiyena hati ne me kiyanne. Hariyද ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අද නගරයේ එක පැදුරක් කියන එක හොයාගන්න නෑනේ. පියනට පොඩි මෙට්ටයක් තියෙන නැත්නම් ඇඳවල තියෙයි නැත්නම් ඉතින් කොහොමත් ඉතින් නිදාගන්න සමහර වෙලාවට පැදුරකට වඩා සූපහසු ක්‍රමයක් පාවිච්චි කරනවා පන්සල් වලත් දැන් ඉතින් අලුතෙන් වාඩි වෙන්න පොඩි පොඩි පුටු අරන් යනවා සමහරව මම දැකලා තියෙනවා ඉතින් බිම වාඩි වෙන්න පුළුවන්කම් තියෙනවා බැරිකම් තියෙනවා සමහර අයට කොහොම නමුත් වාඩි වෙන්න නිදාගන්න පාවිච්චි කළා ඉස්සර සෑහෙන පැදුරු ඉතින් සා අර පං පැදුරු වියපුවා ඕනෑ තරම් පරණ ගෙවල් වල දිනවා පැදුරු එකට රෝල් කරලා එල්ලලා තියෙන අවස්ථා නේද දැන් මම මේක කියනකොට විහිළුවක් වගේ තේරෙන්න පුළුවන් ඔය වන්නේ පැත්තේ නවගත්තේ ගම ගල්ගමුව පැත්තේ අපේ දරුවෝ දන්නවා මේ කාරණා ඔවුන්ගේ පරම්පරා දෙකකට විතර කලින් ජීවිතවලට බෙල බැලුවොත් මේවා බොහොම සාමාන්‍ය දේවල් හරිද සාමාන්‍ය දේවල් ඉතින් වන්නේ කියලා කිව්වහම මේ අපහාසාත්මක අදහසකින් නෙමෙයි පසු කාලයක එහෙමත් පාවිච්චි කරනවා ඔබ වන්නේ කියලා කිව්වහම මොකද ඇත්ත වශයෙන්ම වන්නේ කියලා කියන්නේ ඉතින් මේ ප්‍රදේශයේ ඔබ විමල්රත්න කුමාරගමගේ කවි අරගෙන බැලුවොත් මේ ප්‍රදේශයේ තිබිච්ච ගැමි ජීවිතයේ සුන්දරත්වය අව්‍යාජ්‍යත්වය හොඳින් බලා ගන්න පුළුවන් මේ අත්දැකීම් තමයි මේ විවරණය වෙන්න පටන් ගන්න. ළමගේ තාත්තා හිටගෙන සිටි පැදුරු පොටවල් අසරත් දමා ඔහු මොනවද සොයයි මොනවද හොයන්නේ අපේ කොල්ලා ලියුමක් කියවලා තිබුණානේ කොයි ඒක මොන ලියුමද අපේ කොල්ලෝ ලියුමක් නැහැ. නැත්තේ මොකද? අර බණ්ඩාගේ කෙලී ලව්ව අපි කියවගත්තේ. හරිද? දැන් මෙන්න මේ කොටස. දිහා හොඳින් බලන්න. මෙන්න මේ කොටසේ අපි ඉස්සරහට තව කැලලකටක් එනවා. මේ ලියුම සම්බන්ධ සිද්ධිය මේ කෙටි කතාව ඉතාම ප්‍රබල එකක්. හරිද? ලියුම සම්බන්ධ සිද්ධිය කියන්නේ තාත්තා බලාගෙන ඉන්නවා තාත්තා ළඟ තියෙනවා අර පුතා ඇත්තටම කලින් ලියපු ලියුමක්. එයා හේනට යද්දී ඉනේ ගහගෙන යනවා. හරිද? ඊට පස්සේ එයා ඒක කියවනවා පිටින් ඊට කියවන්න උත්සාහ කරනවා. හේනට යද්දී ඉනේ ගහන් යනවා. ඒක තියනවද කියලා බලනවා. පුතා පිළිබඳ ජීවමාන සාක්ෂියක් වගේ ඔහු මේ ලියුම තේරුම් ගත්තේ. පුතා ගෙදර නැතත් පුතා ළඟ ඉන්නවා වගේ තමයි හොටේ ලියුම පේන්නේ. ඔය ලියුමට බොහොම ප්‍රියයි. අවසානයේ ලියුම වැටිලා නැති වෙනවා. පුතා පිළිබඳ තිබිච්ච මතකයක් නැත්තම් පුතා ළඟ ඉන්නවා වගේ දැනෙන්නේ හොටේ ලියුම හින්දා. ඉතින් දරුවෙක් Tamangen ඈත් වෙලා ගියාට පස්සේ දරුවා කෙරෙහි තියෙන තද ආදරය හරිද ඒ දරුවා ගැන තියෙන ලෙන්ගතුකම සහ ඔහුව කොතරම් මගහැරනවද කොතරම් මතක් වෙනවද කියන එක හොඳ හැටි නිරූපණය වෙන තැනක් තමයි මේක ඇත්ත වශයෙන්ම මම ඔබට මේ කාරණේ කියන්න බලපෑවේ මොකද මේ ප්‍රශ්නේ අහලා තියෙනවා දරු දෙමාපිය සම්බන්ධතාව ගැන භාව සංවේදී අත්දැකීමක් ගේනවා කියලා. ඉතින් මේ භාව සංවේදීකම තමයි මේ පේන්නේ. හරිද? හැබැයි ඒක ගේන්නේ අර ගැමි පරිසරයේ පිහිටවල. දැන් අපි ඊළඟ උපුටනේ දිහා බැලුවොත් බිම වැටී තිබුණු දුම්කලේ. දුම්කලේ දුම්කොළ ගම දුම්කලේ. ගෙන නැවත ආනේ පැදුරු පොටක හැඟවූ ආය. බාගට වියූ බොරු පම් පැදුරක් කොනක වෙයි. ඈ එයද පම් මිටි දරගෙන පිලට ආවාය. ඔහුට මදක් ඈතින් දමාගෙන කොළඹුව ඉඳගෙන පැදුර වියන්ට පටන් ගත්තාය. බලන්න ගැමි බස භාවිත කරන හැටි. ගැමි අත්දැකීමක් ඔවුන්ගේ ජීවිතයේ ඔවුන්ගේ වටපිටාවේ ස්වරූපය ගැන මේ කතා කරලා තියෙනවා. වැඩි ඉදිරියට යනවා අපි. පුතාලා තාත්තට මතක නැද්ද? ඒ ලියමන එව්වේ ගිය අවුරුද්දේ අලුත් අවුරුද්දට සුමානට කලින් අවුරුද්ද අවුරුද්දට එන්න විදියක් නැහැ කියලා. පස්සේ පුතාලා තාත්තා කිනේ ගහගෙන හිටියා. හේනට පැලට යනකොටත් අරගෙන ගියා. අන්තිමට ලියමන කොහෙ වැටුණාද දන්නේ නැහැ. හරි. දැන් බලන්න මේ කොටස. ඒ කියන්නේ අර මං කලින් කියපු අදහස. ඔහු කොයිතරම් ඔහු තමන්ගේ දරුවා ගැන ලොකු තමන්ට කොච්චර ඔහුට කොච්චර මග ඇරුණාද ඒ දරුවාව. දරුවා පිළිබඳ කොච්චර ස්නේහෙන් හිටියද. හරිද? දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා සමහර සංගීතී අවස්ථා තියෙනවා. අපේ ගෙවල් වල ඉන්න අම්මල සමහරට අපිට කුඩා කාලෙන් දපු පළවෙනි ඇඳුම තාම අරන් තියාගෙන ඉන්නවා. හරිද? අපි දැන් ලොකු මහත් වෙලා ලොකු මිනිස්සු වෙලා ඉන්නවා. හැබැයි අම්ම ළඟ තියෙන තාම අපිට අඳපු පළවෙනි ඇඳුම. අම්මා එක බලනවා. අපේ පළවෙනි පින්තූරේ. අපි ස්පිරිතාලෙන් අරගෙන යනකොට තිබ්බේ පළවෙනි පොත. ඒවා මම හිතන්නේ තාම සුරකිව අම්මලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි අම්මගේ ආදරේ හැටි. හරිද? තාත්තගේ ආදරේ ඊට වඩා ටිකක් වෙනස්. තාත්තා කෙනෙක් සමහර ලාවට ආදරේ මතු පිටින් පමණයි පෙන්වුම් කරන්නේ. නැත්තේ නමුත් හදවතේ ගැඹුරු තැනක ඒ ආදරේ තියෙනවා. මතු පිටින් පෙන්වුම් කරන්නේ. ඉතින් ජී.බී. සේනානායකගේ තාත්තා කියන කෙටි කතාව මට මතක් වෙනවා. ඒ වගේ සරත් විජේසූරියගේ ආචාර්ය සරත් විජේසූරියගේ තාත්තා කියලා කෙටි කතාවක් තියෙනවා. පුළුවන් නම් හොයාගෙන කියවන්න. රංජිත් ධර්මකීර්තිගේ තාත්තා කියලා කෙටි කතාවක් තියෙනවා. ඔය තාත්තලා තුන් දෙනා තුන් විදියක් හොයලා කිව්වොත් ඔබට තේරෙයි. මේක වෙන කතාවකට යනවා මෙහෙම කතා කරනොත්. නමුත් සාමාන්‍යයෙන් දෙමව්පියන්ගේ දරුවන්ගේ ආදරේ ස්වરૂපය විග්‍රහ කරන්න අමාරුයි. ඒ කියන්නේ එක එක දෙමව්පියෝ එක එක දරුවන්ට ආදරය කරන විදිහ, එක එක දරුවෝ එක එක දෙමව්පියන්ට ආදරය කරන විදිහ වෙනස්. හැබැයි එතන ලොකු ගැඹුරු සංවේදී බැඳීමක් තියෙනවා. අවාසනාවකට වගේ ගමෙන් නගරයට අනේක රට අනේක ඊට පස්සේ දෙමව්පියෝ රට අනේක දරුවෝ රට අනේක පවුල් වල පොඩි පොඩි අභ්‍යන්තර ගැටුම් විවාහයෙන් පස්සේ එන ප්‍රශ්න දීපල බෙදා ගැනීම ඔයගේ අරුබුද නිසා මේ සංවේදී උතුම් වූ නොකිලිටි විය යුතු සම්බන්ධයේ කිලුටි වෙලා යනවා. අපි ඒක ගැන පස්සෙ කතා කරමු. මේ කතාවේ ප්‍රශ්නේ වෙන එකක්. අනේ මහත්තයෝ මට ඉන්නේ ඔය කොල්ලා විතරයි. හරක් පැටියෙක් දක්කගෙන යන්න. මං පස්සේ නගුල් අල්ලන්න ඔය කෝකටත් ඉන්නේ ඔය කොළු පැටිය විතරනේ මහත්තයෝ. ඊළඟට කෙල්ල මේන් මේ විදිහට ලියපන් ඈ මෙහාට තාම වැස්ත නැහැ ඔහෙට වහිනවද මගේ සුදු මහත්තයාට 33 කෝටියක් දෙවිදතුන්ගේ පිහිටයි මිටුඹේ අම්මා දැන් බලන්න තාත්තා කැමති වුණේ නැහැ දරුවව අරගෙන යනවට මේ කලින් උපුටනේ මේ ඔබට පේනවා හරක් පැටියෙක් දක්කන් යන්න ඉන්නේ ඔය කොල්ලා විතරයි මං පස්සේ නගුල් අල්ලන්න ඔය කෝකටත් ඉන්නේ ඔය කොළු පැටිය විතරනේ මහත්තයෝ කියලා ආදි වශයෙන් වැඩේ කතා කරනවා ඉතින් අර තාත්තා කැමති වුණේ නැහැ දරුවව මේ අරන් යනවට මොකද තාත්තගේ ගැමි ජීවිතයේ සීමාව තුළ තාත්තා දන්නේ ওই කාරණා ටික විතරයි. තාත්තා දන්නේ නැහැනේ විභාගේ පාස් වෙලා සාමාන්‍ය පෙළකල් ඔක්සස් පෙළකල්ලා කැම්පස් එකට ගිහිල්ලා එහෙදි අධ්‍යාපනය ඉහළ වරප්‍රසාද ලැබුණා තාත්තා දන්නේ නැහැ. හරි. ඊළඟ කාරණේ තමයි එහෙම ගියාට පස්සේ අම්මට කොයිතරම් හුව මග ඇරුණාද කියන එක. මේ පෙන්නුම් කරලා තියෙන එක. හරි. ඉන්පස්සේ යමු ඉස්සරහට අපි. ප්‍රමාණයට වඩා විශාල හුගේ වල් කැත්ත මුල්ලේ හේතු කොට තිබේ. ඝන ගෝණහන් පළු කීපයක් එකට තබා හම්පටි වලින්ම වියන ලද වාම් පතුල් දෙකද කැටිතලයේ ගාව වෙයි. 6 මාසයක්ම වාම් කැත්ත මුල්ේ නිදා සිටි ඔහු මුල්ලට ගොස් කැටි කඳ අතගා බැලුවේය. වාම් පතුල් වල් කැත්ත ආයි වාම් කැත්ත කියනවා වල් කැත්ත කියනවා. ගෝණ හම්පලු වලින් හදපු මේ වාම් පතුල් දෙක. ඉතින් ඔන්න අපේ මහලු රංකිරාවුන් දැගේ රැකියාව ගැන කරන විවරණය. මේ කාරණාව බලන්න මේවා දිහා. රැකියාව ගැන කරන විවරණය. හරිද? උනායි ඔවුන්ගේ ගැමි ජීවිත ස්වභාවය. පාන්දර ඉඳලා වල් කොටලා මේ වෙලාව වෙනකොට ඉරමුදුන් වෙනකොට මුව මස්සුයි හොඳ කොළ ඇඹුලක එක කුරහන් පිට්ටු ගෙඩියක් දෙකක් කොටා බාලා ගහක් කැටට වෙලා සප්පත්තට බුදින වෙලාව මේක ගන්න. පෙන්නන්න ගැමි ජීවිතයේ ස්වභාවය. ඒකට අදාළ ගැමි වචන පාවිච්චි කරලා තියෙනවා. හරිද? ඒතර මේ කතාව ඉස්සරහට ඇදගෙන යන්න කතාවේ ක්‍රමානුකූල ගලා යාමට ගැමි ජීවිත විවරණය කරන්නත් ඕනේ, ගැමි බස භාවිත කරන්නත් ඕනේ. හැබැයි ඒක අතරේ අර දරුවගේ ප්‍රශ්නේ මගේ අරගන්නේ නැහැ. ඒක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඊයේ හැන්දෑවේ උමලගේ පුතා කොළඹ ඉඳලා වයර්ලස් එකෙන් මුළු ලංකාවට කතාවක් කිරවලු. හරි තියෙන විස්තරේ. දරුවා ඉන්නවා, දරුවා ගමෙන් එළියට යනවා, දෙමව්පියන්ට මග ඇරනවා. ඔන්න කතාවේ අන්තිමට ගෙන ප්‍රබල සිද්ධියක්. ගමේ අයට ආරංචි වෙනවා, ගමේ අහන් ඉන්නවා මෙයාලගේ පුතා වයර්ලස් එකෙන් කතාවක් කරනවා. කාටවත් තේරෙන්නේ නැහැ. නාට්‍ය ආරම්භය ගැන තමයි කතා කරන්නේ, කාටවත් තේරෙන්නේ නැහැ. හැබැයි වෙන ගැඹුරු සාකච්ඡාවක් සඳහා පිවිසෙනවා. ඊට පස්සේ කළුදු ගියා උන්දට ආරංචි වලට ඇති මගේ හීන් කොල්ල වයර්ලස් එකෙන් මුළු ලංකාවටම කතා කරපේක. හීන් කොල්ලා හීනාගම කියලා ගමකුත් වැවකුත් හැදුවනේ. අනේ මුදලාලි උන්නේ හරක ටිකක් දාන්න, මගේ හීන් කොල්ලගේ කටහඬ ටිකක් අහන්න. අවසානයේ රෝගී වෙලා ගෙදට්ට වෙලා කල්පනාවක් නැතුව හිටපු මහලු රංකිරා උන්දෑ එතනින් එළියට බහැලා අර කඩේට ගිහිල්ලා මුදලාලිත් එක්ක කතාත් කරනවා. වයර්ලස් එක දැන් දාන්න අර කහන්න, මොකද ඔහුට අවබෝධයක් නැහැ. ඒක ඒ වෙලාවේ ගියාට පස්සේ සජීවයක අවසන්. ඒක ආයි අරගෙන බලන්න බෑ. අද වගේ තාක්ෂණයක් නැහැනේ. ඒ නිසා ඔහු හිතනවා දරුවාට නැවතත් අහන් ඉන්න පුළුවන් දරුවා කියන එක මේක සජීවීව තියෙන කන්නේ කොයි වෙලාවෙත් අහන්න පුළුවන් එකක් කියලා. ඒකේ තර්කේ හරිනේ. අර ලියුම නැවත බලන්න පුළුවන් නම් මේ කටහඬත් ආයි අහන්න පුළුවන් කියලා තමයි ඔහු හිතන්නේ. ඉතින් වයසට ගිය දෙමව්පියෝ කොයිතරම්නම් දරුවන්ගෙන් සෙනෙහස අපේක්ෂා කරනවාද? භව සංවේදී අත්දැකීමක් ගක් දැනෙන කතාවක්. ඒ කතාව දැනෙන්නේ ගැමි පරිසරයක ලස්සන්ට ඒ ගැමි භාෂාවත් භාවිත කරලා ලියලා තියෙන නිසා. මේ කාරණා සියල්ල එකතු කරමින් කතාකරුවා භාව සංවේදී අත්දැකීමක් මගින් පාඨකයව සංවේදී කරනවා. ඒ සංවේදී කරද්දී ගැමි බස සහ ගැමි පරිසරය සප්‍රමාණව යොදාගෙන විවරණය කරලා තියෙනවා. ගැමි බස යොදාගෙන ගැමි පරිසරය සප්‍රමාණව විවරණය කරලා තිනවා කියලා කියන්න වෙනවා. ඔය කාරණා ටික සාකච්ඡා කරමින් අපි අවසානයේ වශයෙන් ඔය කාරණා ටික කියලා අපිට මේ කතාව අවසන් කරන්න පුළුවන්. ඒ වගේම මේ පාඩමේ මේ කොටස අපි අවසන් කරනවා. තවත් කොටස් කීපයකින් විචාර ප්‍රශ්න අවසන් වෙනවා. ඒත් අපි ඔබට මේ සියලුම විචාර ප්‍රශ්න අවසන් වෙනතුරු සාකච්ඡා කරන බව මතක් කරනවා. එහෙනම් මෙතනින් නවතිනවා. අපි හමු වෙන්නේ ඊළඟ කොටසින් තවත් කෙටි කතා විචාර කීපයක් රැගෙන. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් channel එකට එකතු වෙන පාඩම් මාලා දැනගන්න. bell button එක ඔබලා තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකුම online පාසල DP Education.